දෙරණ රූපවාහිනිය කියලා කියන්නේ අපේ රටේ ජනප්‍රියම අපරූපවාහිනී නාලිකාව කිව්වොත් නිවැරදි. ඉතින් දෙරණ රූපවාහිනී මාධ්‍යාලයේ සාඩම්බර හිමිකරුවෝ වෙයි. ඔහු දක්ෂ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ඔහු නීතිඥවරයෙක්. ඉතින් බොහෝ දෙනෙක් දැකලා නැති ඔහුගේ ආදරණීය කැදල්ලගෙන තමයි මේ විදිහට තොරතුරු අරන් එන්නේ හිතුවේ. මේ තමන්ගේ ක්‍රමයකට අමිරිමානශීලීව ජීවිත රාමුව සකස් කරගත් දිරිත් ජයවීර යවණියගේ ජීවිතයේ ප්‍රේමයේ හමුවන්නේ අහඹ ලෙසටයි. ඒකෙන් එතුමන් මේ විදිහට තමයි කියලා තිබුණේ. ඇය නෙළුම්, ඇය මට මුලින්ම හම්බ වෙන්නේ කැම්පස් එකට එන්නත් කලින් මගේ යාළුවෙක් සූදානම් කරපු විනෝද චාරිකාවකදී. ඒත් ආකර්ෂණීය සුන්දර යුවතියක් වුණ ඇය දුටු පමණින්ම පිළිබඳ සිතක් පහළ වුණත් මං ඒ බව ඇයට කිව්වේ නැහැ. නැවත අපි කැම්පස් එකේදී හම්බ වුණා. ඒ දවස්වල හම්බ වුණාට කතා බහ කළාට යාළුකමින් නිහාට ගිය ප්‍රේම කතාවක් තිබෙන්නේ නැහැ. ඔහු කියන්නේ සොම්නසීන්. එදා එලෙස ආරම්භ වුණේ ප්‍රේම කතාව තවත් අරුත් ගැන්වෙන්නේ ඇයගේ ජීවන සහකාරිය බවට පත්වීමෙන්. අපි විවාහ වෙද්දී මට තිබුණේ එක ව්‍යාපාරයක් විතරයි. ව්‍යාපාර 40 ගණන් ගොඩනගා ගන්න ඒ වගේ වැඩ කරන්නේ මට හැකියවීම තුළම නෙළුම්ගේ ආදරය, සහයෝගය සහ විශ්වාසය කැපී පෙනෙනවා. ඇය ව්‍යාපාර කටයුතු සඳහා මැදිහත් වෙන්නේ නැහැ. නිවසේ රැඳුණත් ඇය සමාජය ගැන පුළුල් අවබෝධයක් සහිත වීම මගේ කටයුතු වලට විශාල පහසුවක්. මම ඇයගේ කැමැතිම ගතිගුණේ තමයි ඇය ඉතාමත්ම සරල තෘප්තිමත් ගැහැණියක් වීම. අතරත් අපි හොඳ යාළුවෝ. අපි දෙන්නගේ ගතිගුණ සිතුවිලි වල සමාන බවක් තිබීමත් මේ ගමනට පහසුවක් කියලා හිතනවා. ඒ නිසාම මගේ සාර්ථකත්වයේ හැවණැල්ල ඇය කිව්වොත් හරි. ඒ බැඳීම තුළින් ජීවිතයට ලැබෙන සැනසීමට ඔබේදට ස්තුතිවන්ත වුනේ විදියට සතුටින් සහැල්ලුවෙන් ජීවිතය ගෙවන මේ ප්‍රකට ව්‍යවසායකයා 40 ගාණක් වනසේ ව්‍යාපාර සමූහයේ සේවය කරන 6000කට අධික මානව සම්පත ගැන කතා කරන්නේ ඉතාම නිහතමානී ආඩම්බරයෙන්. මගේ සාර්ථකත්වයේ ගෞරවය ඔවුන් සියලු දෙනාටම අයිති. මේ වගේ විශාල පිරිසකට ජීවිතයට ශක්තියක් වීමට හැකිවීම විශාල ආත්ම තෘප්තියක් මට. තව කෙනෙක් සතුටින් තියන්නේ විශාල දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ගතවන මොහොත නැවත කවදාවත් එළඹෙන්නේ නැහැ කියලායි එතුමන් සොම්නසීන් අවසානීය විදිහට පවසලා තිබුණේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වුණ නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.